zznanonci panostuneetibita lankave palaveni harttálenෙන් lankáve veveෙනszveće hti. Kakarmu avidubindi vitutu tulenén. විදවෙ ස් හමෝටම අදමයිමමාසේ හයවනිද වනකොට ලංකාවේ වැඩිම අවධානයක් වොමවෙලා තියනෙ අද දින ක්‍රාත්ම වෙන හර්තාලය පිළිබඳව. මෙ හර්තාලය පත්මන් ජනාධීපතිවරයා සහ ආන්ඩුවට විරුද්ධ ක්‍රාත්මක වෙනවා. මේක ලංකාව පලනි හර්තායේ ක්‍රාත්මකවෙේ චෙක්ද සමසේ පනොස්තුනේ අවරුද්දෙෙන් පස්සේ අවුරදු හැට නවයකට පස්සේ හැටනව ලක්ෂයක් චන්දීල පත් කරගත්ත නනාධීපතිබරයාට එරහිව පැවත්වීම දයිවෝප ගත සිදුවීමක් විදි හටැයි විදුූ දකින්නන්නේ. කොමනත්. මේ හර්තාලය කියන්නේ මොකක්දම හර්තාලයක කියන වචනය ඉන්දියාවෙන් අප වචනයක් මේ ඉදියාව ංගලාදේශ, නේපාලගේ රටවල්වල භාවි වෙන වචනය ඇතින් පලවෙනි හර්තාලය විදිහට අබි හඳුනාගන්නේ මහත්ම ගාන්දිිතුමන්. පෙරදික ඉන්දිය වෙළඳ සමාගම දයා අනුවන් ත පටවපපු ලුණුබද්ට විරෝධය පල කරමින් ඔවුන් සිදුකරපු සාමකාමී අරගලය හර්තාලයක් විදිහට හැඳෙනවා කොමනත් මේ හර්තාලයකන වචනයට අලු තර්ථකතනයක් දෙන්න සතුනේ ශ්‍රලංකාව දාශනමසයේ පනස්තුනේ ක්‍රියාත්මක වෙච්ච හර්තාලය මේක ආසියා දේශපාලන ඉතිහාසේ සවිශේෂ සදිිස්ථානයක් විදිහටත් හදුන්වන්න පුළුවන්. එක්ද සම පනස්තුනේ මේ හර්තාලයට පසුබිම් වෙච්. කතාව ඒ පසුබිම සහහිතින් පස්සේ මොවද සිදන කියනද පිළි බඳව අවධානයක් යොමු කරනයක අදදවසටත් වැදගත් කියලායි විදුූ හිතන්නේ. මෙකට හේතු පනස්තුනේ හර්තාලේත් අද ක්‍රාත්මකව හර්තාලත් ඇතම පොදදු ක්ෂණ දකින්නට තිබීම ඉතින් නිසා හර්තාලයෙන් පස්සේ මොක්ද වනේ කියනක පිළි බව අදහසක් ලබාගන්නෙක වැදගත්වේවි කියලායි විදු කල්පනා කරන්නේ. හර්තාලයක් සහ වැඩවර්ජනයක් එකකින් වෙනස්වෙන්නේ කොහොමද කියලා ඔබ සහරට කල්පනාරන ඇති සාමාලයෙන් වැඩවර්ජනයකද ම්යම්. ෘන්බල නිරෘත වෙලාඉන්න පිරිස් ඒ සේවාබන්ගින් ඉවත්වෙලා වැඩ අකර්මන්න්‍ය කරනවා නමුත් සාමාන්‍ය ජනජීවිතය යතා පරදි පවත්වාගෙන යන්නට අශ්‍ය කරන වැඩ කටයතුසිුදුන නමුත් හර්තාලයකදී මේ වෙළඳ සැල් ආදී සාමාන්‍යෙන් ජනජීවිතය පවත්වාගෙන යන්නට ඉවහල් වෙන සේවාබන් මේ සියලුම දෙන මේ විරෝධ තාබේයට එක්ව වෙනෝ තන්ගේ වෙළඳද සැල් වසාදමල ට සම්පූර්ණයෙන් අකර්මන්න්‍ය තත්වයට පත්කිරමත් තමයි හර්තාලයක් කියලා අපි හඳුන් වන්නේ ේ ්‍රරිතා ආර්ික දක ලක්ව අවස්සා ද ලංකාආන්ඩුවෙන් පවුම් පනස් දහසක නයයක් ලබා දෙන්න තරම් ශ්‍රයි ලංකාවේ ආර්ථක හළමටමක පවතිනවා තින් මේගේ ආර්ථකයක්ක් ති ිච් ටක්තමයික් දසන්සේ හතලිස් අේද ්‍රතාාන ජාතිකයන් විසින් ලංකාවට බාර දෙන්න. හැබැයි ලංකාවේ පළවෙනි හර්තාලය ඇතිවෙන්නේ නිදහසින් අවුරුදු පහක් වගේ කෙටිකාලයකට පස්සෙවීම සශේෂී සාධකයක් බවට පත්නවා. මේ කාලේ වෙද්දී ලංකාවේ ප්‍රධානතම තිගේ දශ නිම ලංකාවට ගේ න ප්‍රහම සාධකය බොට පත් වනේ ්‍රතාානය විසින් හදු ද පු වැවිලි ෝග ග . කා ද නි . රබර්වලට සෑහන හොඳ ඉල්ලුමක් පැවන මේනිසා ශ්‍රීලංකාවේ රබල්වලට සෑහන හොඳ වෙලඳ පලක්තිබන සහක ලොක විදේශවන යක් ශ්‍ර ලංකාව උපයාගන්න මත්තු ව හැබයි ක්දසමසේ පනස්තුන පවන දදි කොයාන් යුද්ධ අවසන්ාගේ තමයි ක්‍රියාත්මක පමින්තිබුණන මේ කාලේ තුළදී මේ රබවලට තිිච්ච ඉල්ම සීග්‍රේන් පහතවැටුණ මේක ප්‍රතිඵලයක්විදියටට ශ්‍රී ලංකාවට ලැබෙන ආදායම සෑහැන ප්‍රමාණයකින්. එක් මේ ආර්ථක පරිහණයත් එක ජනතාවට දරාගන්න බැරි විදිහට ඩුමිල ඉහලයාම තමයි හරතාලට. ලිම සාදකගේ වට පත් වනේ එක්ද සමසේ පනස් දෙකවස්සරේද ිය සේනායක අග්‍රමතයවරයා අසුපිටින් වැටලා මරණනයට පත්වීමත් එක් ඔහුගේ පුතරය ඩලි සේනාය පැතිතුම අග්‍රාමතය දරට පත්වනවා ඒ හම වරන ේ ඔව ාසන පනස් හරක් දිනා ගැම එක්ත් ජාතික පක්ෂ තමන්ගේ ල තහවරගනමින් ඩලි ේනාය හ අග්‍ර මත න ක්දසේ පනසකේ ජනවාාවරි පලබනිද වන කොට ලංකාවේ තිබිච්. විදශ ත්කම් ප්‍රමාණේ රුපාල්ලිය ක්දහදසේ නමයක් පිදිහටයි සටහන් වෙන්නේ කෙේ තත් මම කලින් සඳහන් කරපු මෙරබර්වලට තින ඉල්ලම පහත වැටීම මෙන මේ සාධකත් එක් මේක රපියල් මිලියන හයසසිය හැත්තෑයි හයක් දක්වා පහල බහිනවා එක්දසසේ පනස්තුනේ ජූලි මාසය වෙන කොට. මෙදත්වට ද ශ්‍ර ලංකා ෝක බැංකුවේ ආදහර පතනමක ්‍ර ලංකාව දසම පනහහිද ලක බැංකවේ සමාජිකත්වය ලබාගන්නවා තින්. හද ො ර්දශ බවට පත් වන මජ සුපසාදන සඳහහා වැය කරන මුදල් ප්‍රමාණය අඩු කරන්න ඒවයි කප්පාදුවක් සිදුකරන්න කියන කාරනේ ඉතින් මේකත් එක් එගහසනස පනස්තුනේ ජූලිමමාසේද එවකට මුදල් අමත්‍යවරයාාව හිටපු ජර් චයවර්න මහ අයවයක් ඉදිරිපත් කරනවා මේ අයයි. මූලික යෝජනා අතරේ සඳහන් වෙන්නේ හාල් සේරුවක මිල ශත විසි පහහින්දලා ශත හැත්තෑක් දක්වා ඉහළ දැමීම. මේ කාලේ වෙන කොට සාමාන්‍ය කම්කරුවෙකුගේ දෛයිනික වැටුපු රුපියල් දෙකත් තුනත් අතර අගයක් තමයි තිබුණේ එතින් මේ විදිහට හල් සේරුව මිල තුංගුණියෙට අසන්නමලකින් එක පාර ඉහලයාම මිනිසන්ට දරාගන්න බැරිතත්වයක් බෝට පත්තුුණා මේක මූලිකම හේතුවක් බවට පත්තුුණා මේ හර්තාල් ්‍යපාරය ආරම්භවෙන්න සහ ආන්ඩුවට විිරෝධ විරුද්ධව ජනතාව පෙළගහන්න. මේකත් එක්කම පාසල් දරුවන්ගේ දිවා ආහාරය කපාහැරුණා එත් එක්කම පින්පඩියගේ සමාජ සු්‍රසාධන ක්‍රියාවලින් බොහෝ කපපාදු සිදු කරුණා මිට අමතරව දුම්ර්‍රේගාස්තු සහ තැපැල්ගාස්තු වැඩකිීම සිදු කරුණා මේහ සමගාමිව ලංකාවේ බාන්්ඩවල මිල ඉතාමත්ම සීග්‍රන් ඉහලයාමක් දැකගන්නට ලැබුණ. විශෂෙන්ම මං්යොක්ක රාත්තලක් සත දහයයිදල සත විසිපහක් දක්වා ඉහළගියා මේ වගේ හැම බඩුවක්ම ිල ඉහළයාමකට පත්වුණා වර්තමානයේදී වගේම ජනතාවට ලොකු පීඩනයක් දැනන්නටන්ගත්තා කෙේ වෙතා දඩ්ලි සේනායක ප්‍රමුක ආන්ඩුව පෙන්වාදදුන්නේ ත හැත්තෑවට හාල් දුන්නත් ඒකනුත් ත දොලහක් අඩුවට පාඩු මක ආ්ඩුව හල්ස සේරුවක් සඳහ ෂත සූ දෙක් පේද කරනවා නමු. සතහැත්තවක මුදලක මයි ජනතාවට මේ ලබා දෙෙන්න කියන කාරනේ. එතින් ස ලු දේවල්ෙක් ොග ැක නියෝජ පිසක් දදි ලංකාවට ඇවිල් හිටේ ප්‍රධන වට පත්ච දිකෙන් මේ අයවැය ඉතාමත්ම හොඳ අයවයක් කියලා ප්‍රශංසාාවට ලක් කළලා. නමුත් ජනතාව ඉටහත් පසින්ම විරුද්ධමතයක් දැරුවේ. ඔවුන් මේ සම්බන්ධයෙන් විරෝධය ප්‍රකාශ කරමින් පාරට බහිින්න තීරණය කලා. ච න ප න හම ලක නිදහ පක්ෂ නයක විදිර කටයතුරප ල ඩාන මහතාත් සහ වාමාංශික පක්ෂබල නායකයින් මේ ජන අරගලට ජන විෝධයටට දේශපාන නායකත්වයක් ලබාදුන්න ක්දස පනස න ුලිවිසිේක් දල මයි මේ මල වැඩිවීම ක්‍රියාත්මකවුණේ ුලි විසියක් පනිදා වරාය කම්කරුවන් ය තුනක වැඩවර්ජනයක් කරමින් මේකට විරෝධය ප්‍රකාශකිරීම ආරම්භ කලායිතින්. එඇතන් පටන් විධාකාරෙන් අද අපේ රටේ පවතිනෝ වගේ වි විරෝද ත් කො ො පිට විරෝධ තාක්‍රයාත්මක වුණ පරලිමේතු ට කලා පවල්ල හිර කලා දුක්‍ර ම ග හිරකලා. ේවගේ ලොකු ජන විරෝධයක් රටපුරාම පැනනැගුණා. විරෝද යා ර ර ර ක්‍ර ත් පරලිමෙන්තුව වැඩි ලයක් තිබන ක් ජාති පක්ෂ න්ුවට ඔවුන් ආසන අනු පහින් ආසන පන හතරකම බලය හිමකරගෙන හිටේ යිතින් මේ තත්පත් එක් අගස්තුම හත්ව නිද ඩිචන්ද විසිතුනකින් මේ අයවැය සම්බත කරගන්න ඔවුන් සමත්තුනා. කත් එක මයි මේ හර්තාල් ව්‍යාපාරයට පසුබිම සැකසෙන්නේ මේ සඳහා දේශපාල නායකත්වය ලංකාස් සන සමාජ පක්ෂය වගේම කොමනිස් පක්ෂ සහ ප්ලවකාරී සම සමාජ පක්ෂ වින් ලබ දුන්න පක්ෂව නායක බවට පත් වෙච් එ නෙම් පෙර පට කනමන් සහ පිලි ගුණුවර්දන මේ සඳහා ූලි ට තු නතැද ඔව නිල්ලා සිටිය හැම කෙකටරම තමන්ගේ වැඩ නවත්තල මේ හර්තාල ව්‍යාපාරයට එකතු වෙන්න කියලා. ොතුමස ොස් ද තමයි ඔඕන් හතාල ්‍යාපාය සඳහහා දිනේ විදිහෙට නියම කරගෙන තිබුණ. මෙතනද සෞඛ්‍යන් ශයේ සේකන් හැ අනිකු ල් සේකන්ගේ ඕන්න ඉල්ලා සිට හර්තා ්‍යාපාරයට එකතු වෙන්න කියෙලා ෞකන්ශ සවකන්ගේ නිල්ලා සිටිය ඕුන් වැඩ කටිගතුවල නිරත වෙන්න කලු පටියක් බැඳගෙන මේ ආණ්ඩුවට විරෝධය පල කරමින් ඔවන්ගේ ෘතියේ නිවත ෙන් කළමයි ඕන් ල්ලා සිට ක ධ ම රත්‍ර ඉදල දුම්රි සේකන් හතතා ්‍යාරය රම් කලා. ොොනිද දවනොට කොම ගර ්‍රෑම්කාරේවගේම බස්වත ගමන ගනේ සම්පූර්ණය නතරුුණා රාජශ සේවකයන් ඒවගේම කඩසාප්පු හිමියන් මේ කඩසාපු වහලා මේ හරතාලයට සහයෝගේ පළ කරමින් ආඩ්ඩුවට විරෝධය දක් පන්න එකතු වුණා මේ විදිහට රටපුරාම වැඩකටයුතු අකර්මණ්‍ය කරන්නට ජනතාව පෙලබිලාහිට ඒවගේම ජනතාව පාරට බැහලා විරෝධතාවයන් දක් පන්න වනාා කාන්තාවූ බත් මුට්ටි පාරිතියාගෙන ත්ඔයන්න පටන් ගත්තඒ වගේම මාර්ග අවහිර වුණා ඇතැම් තැන් වල රේල් පිලි ගැලවුුණා මේ අතරවාාරේදදි කිරුල්ලපන ප්‍රේශයේ, පෙට්‍රල් බවසර ගෙනනි ගත්තා මේ වගේ රටපුරා විධ ආකාරයෙන් විරෝධාවෙන් ප්‍රයාත්මක වුණනා ඇත්‍රවාාරදි කළපලුවා ප්‍රදේශ, දරුවන් පිරිසක් තාත්තලට පාගන්න සල්ලි නැකමින් මේ විරෝධතාවයට හරතාල් ව්‍යාපාරයට එක් වෙච්ච බවත් ඒකාලේ ප්‍රෞෘති පත්‍රවල වාර්තාවෙනවා. එතින් මේ සියලු දේවල් එක් ජනතාව තමන්ගේ විරෝධය. විවිධ ආකාරයෙන් දක්වන්න වනා මේ බඩුමිල වැඩිබීමට විරෝධය පළ කරමින්. අණ්ඩුව පෙන්වා දුන්නේ මේ කඩා කපල් කාරි ක්‍රියාවක් විදිට කෙ වෙතත් මේ ජනතා විරෝධය හමුවේ ඔවන්ට ැබිනට රැස්වීම පවත්වන්නට සිදනේ ඉන්දියන් සාගරය මැද කොළම නගරයෙන් කොඹ රයන් පට නවත්ත තිලිච HMS නිව ෆන්්ලන් කිය ්‍රතාාණය නවකා තමයි ඔුන් කැබනට ැස්වීම පැත්ව. කෙවෙතත්. මේ ආණ්ඩුව මේ ජනතා විරෝධයට තමක් ප්‍රචන්්ඩකාරී විදිහට තමයි පිළිතුර දුන්නේ මේ ප්‍රච්ඩකාරී පිළිතුරදීම එක්ක ජනතාවත් ප්‍රචන්්ඩකාර හැස්රීම් වල නෙවතු වනා මෙහි ප්‍රතිඵලයක් විදිහට මයි එකෙවල්ලපන ප්‍රදේශ තෙල් බවසරැගණි ගැනීමවගේ විධ සිදුවීම් වාර්තා වෙන්නේ. කල් ජනතාවට ටළු ගේස් ප්‍රහරල්ල වනනා වකම බටන්පොු ප්‍රහරෙල්ලවන ඒවගේම නිදහසෙන් පස්සේ ඉතිහාසේ පළමුුවතාවට ආණ්ඩුව ජනතාවට වැඩිතියන්න කියලා. නිකුත් කලා ඇතින් මේ ගැටුම් දොස්වනිද සහතුන් වනිද මේ දින දෙකපුර හර්තාල් ව්‍යාරය ක්‍රියාත්මකුුණා මෙහිදී ජනතාව විරෝධය මර්ධනය කරන්නට ගිහිල්ල එකකලොස් දෙෙනෙක් මරණයට පත් වනා ඒවගේ මෙෙක්දහස් පන්සිියකට ආසන්න පිරිසක් සිරපාරයට ගත්තා. පිටකොටේ එක එඩ්බින් තමයි මේ හර්තාල් ව්‍යාපාරය පළලවැනයටට මියගේ පුද්ගලයා විදිහයටට වාර්තා අතරට එකතු වෙන්නේ කැස විතත් දින දෙක් පුරා ක්‍රියාත්මක වෙච්චමේ හර්තාතල් ්‍යාපාරය හමුවේ ජනතාවට තිබෙන අවදානම තරම්ගත්ත වාමාංශික නායකන් මේ හර්තාල් ව්‍යාපාය නවත්වන්න කියලා ජනතාවගින් ඉල්ලා සිටිය ඔුන්ට සාමාන්‍ය පරිදිී තමන්ගේ වැඩ කටිකතුල නිවත පෙන්න්න කියලා ඔවුන් ඉල්ලාසිටිය එකසේවෙවිතත් රට ආපහු සාමාන්‍ය තත්වයට පත්වෙන්න සතියකට වැඩි කාලයක් ගත වනා හර්තාලය නිසා ඇති වෙච්ච කලබලකාරී තත්වය සමනය කරන්න රජය එදිනවස හදිසිනීතිය වගේ මැදිරනීතිය පණවනවා අෞබිම සහ සමාජ පොත් මුත්‍රය කරන මුද්‍රනාාවලට සසිල්ති කියලා. ත් පාලනයක් ඇති කරනවා ඇවිතරක් නෙ මේ හර්තාලය හේතුවෙන් ජයර්ජයපර්තන මුදල් අමාත්‍යවරයට තමන්ගේ දූරයෙන් ඉල්ල අස්වෙන්න සිදුවෙනවා හැබැ ඊට පස්සේ හ ෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට ආපහ පාරක් පත්කිරන සිදුගුණා මෙද මේ අර්බද මේ තරම් දිගට ඇදෙන් ආ්ඩු අභ්‍යතී විිච් බලාරග හේතුවිච් වක් තමයි වාර්තාාව වෙන් ්‍රීමම ජෝන කොතලාගල ඇැතුව බලාපොත්තුවෙන් හිටිය දියසනක්මතුන්ගේ අබහපයෙන් පස්සේ අග්‍රමාතති දර තමන්ට හිමිය යතුයි කියෙලායිතින් මේ සම්බන්ධෙන් හ පක්ෂ අ්‍යන්තරය විධ අරගලයන් සිදු කරමින් හිටිය මේ තත්වේ ඔහු ප්‍රයෝචනයටට කත්තයි වගේම ඩලි සේනානාය එකක මහතා ශ්‍රිම ජෝන් කොතලාවල මහතා සහ ජර් ජයවර්දන මහතා අතරතිබච්මී බල අරගලය ප්‍රධන හේතුවක් බඩ් පත්තුනා මේ හර්තාල් ව්‍යාපාරය සහම මේ රටේ අස්ථාවර භාවේ දිගු කාලයක් පුරාපවතින්න්න අත්‍රවායේේ දී ශ්‍රිම ජෝන් කොතලාාවල මහතා ජනතාවට සහැල කරමින් ආ්ු විරෝධී විධ ප්‍රශයන් අණඩුව තුළමඉඳගෙන නිකුත්කිරීම ආණ්ඩුවට රපතල අවාසිදායක තත්වයක් පවට පත් වුණ. කෙස වෙතත්. ජනතාව පීඩනයට පත් කරමින් මේ හර්තාල් ව්‍යපාරේ මර්ධනය කරන්නට අණ්ඩුව කටයුතු කරපු විදිහ පිළිබඳව පාර්මේන්තුව තුළත් ඉන් පිටතත් දැඩි විරෝධයක් එල්ල වඋනාා විපක්ෂයේ. මන්ත්‍ර කන්ඩාෑ මේ වගේම ජනතාව වෙතින් ඔවුන්ට දැඩි විරෝධයක් එල්ලවුුණා මේ අත්‍රවවාරයේද නි ක්ෂනක ස් බල ඩ බන්ඩානායකමහත්මත් සැපතැම්බර් මස පලනිද ආන්ඩුවට එරෙහිව විශ්වාස බංගයක් අරගෙන ආවා. කෙසේ වෙතත් අවසානයේදදි ඔක්තෝබර් දොස්වැනිද වෙන කොට ඩ සේනනානයක මහතා අග්‍රමත දුරෙන් ඉල්ල අසුන ශ්‍රීම ෝන් කොතලාහල හතා අග්‍රමමාත්‍යවරයා විදිහට තිවරුන්දුන්නා ඔකල්පනකාරයි යාග්‍රමතතිවර මාරුණනාට පස හල්ිලට මොකක්ද වුණේ කියලා ශත විසි පහට තිබල ෂත හත්තට වැඩිවෙච්ච හල්මල ෂත පනස් පහක් දක්වා පහල දැමීම සිදුකෙරුුණා ඒකත් පැවතිමල වගේ දෙගුණකට වඩා ටකක් වැඩි ප්‍රමාණයක් බවට පත් වනා. කොමනත් මේ හරතාලයයක් තක් ස ජාතික පක්ෂයට ැඩි ජනතාව විරෝධයක් එල්ල වෙලාතිබුණ මේ එක්ද සනසය පනස් හේදී ඔවන්ගේ මැතිවරණ පරජයටත්. ජුවම බලපාපු සාහධකයක් පව තමයි දේශපාලන විචරකයන් සහන් කන්නේ. කෙේ වෙතත් මේ දසේ පනස් වන ඔක්තෝ්‍ර මන්ස ොස්වනිද ආ්ඩුව භරගත්තට පස්සේ ශ්‍රීමම ජෝන් කොලාවල මහතා රට සාමාන්‍ය තත්වයට අරගෙන එන්න කටයුතු කළ දසේ පනස් හයි විදී ස්ද බඩාණනයක් මතා මේ රට භර දෙන කොට ඔහු නය නැති ආර්ථිකයක් එක් තමයි රට බාර දෙන්නට කටයුතු කළ කතාාව හැනකොට වර්තමානය හා කොයිතරම් සමානසිදුවයි ේතුළලත් තිබෙනවාද කියන කාරණය පිළිබඳව. ඔබට අවෝධයක් ලැබෙන ඔබට පහැදිවුවෙන ඇති. එතින් මේ කෙසේ වෙතත් වර්තමානයේ දී අපපු ජනවිරෝධය. සහ මේ සාමකාමී ජන අරගලය අතීතයට වඩ බොහොම දියුණුක් පබවි තාමත්ම පැහැදිල ඉතින් මේ ජනත ලබාදින පනිවිඩේ තේරුම් අරගෙන දශපාලකන් මේ රටේ පවතින ප්‍රශ්න විසඳීම සහ බද්ධිමත්ම කටයුතු කළය තුයි කියෙල තමයි විදුටුනම් සහ කරන්න තියන්නේ හැයිතින් පසුගේ දිනවල මේ පාර්ලිමේන්තුව තුළ වෙච්ච සිදුවීම් බැලූහම ඔවුන්ට මේ අරගලය විසඳන්න මේ අර්බුදය විසඳන්න සැබෑවුවමනාවක් තියෙනවාද කියන ප්‍රශ්නයක් එක්ක දැඩි කලකිරීමක් මේ රටේ සාමාන්‍ය ක් දිහ අපිට ඇතිබෙන එක වලක් වන්න බෑ. කොමලොත් වත්මන් විරෝධතාේ අත්වයන් හමුවේ තිබෙන බලාරගලයන් මේ පසුපස තිබෙන යට අරුණු මේ සේලු දේවල් පිළිබඳ හරි අවබෝධයක් ලාගන්න පුළුවන් වනි මේ සිදදුුවුම්දාමය අවසන් වෙලා ටික කාලයක් ගත වෙද්දිී. ඒතින් මේක තුළ ඉන්න වීරයන් සහරවි අනානගතයේද දුෂ්ටයන් වන්න පුළුවන් වර්තාමාන දෂටයන් අනාගතද වරයන් බවටත්වන්න පුළන් මේ තමයි ලංකාවේ සසාම්ප්‍රදාායික දේශපාලන ොභාවය බවට් පත් වෙලා තියන්නේ ලංකාේ දේශපාලන අතතිය පිළිබඳ අපිආ අපහෝ හැරල බැලු හම මේ වගේ සිදුුවීම් මේ වගේ බල පෙරොලීන් මේ වගේ විරෝධතා අපිට ඕනෑ තරම් දකින්න තියනයිතින් ඒනිසා ඉදිරියේද මොකක්වෙද තවත් අවර දු කිහිපයකින් මොකක් වේද කියෙ පිබඳව අපි පෙරයිම් කරන්න බෑ කෙසේ වෙතත් ජනතාවගේ අවශ්‍යධාව බෞට් පත් වෙලා තිෙන්නේ මේ සාම්ප්‍රදායයික දේශාලන කමින්. පිට ගිහිල්ල රට ඉදිරියට ගෙනයන්න පුළුවන් හරි ක්‍රමවේදයක් නිර්මාණය කිරීම ඉතින් බලට එන්නේ කවරුනත් බලට එන්නේ පමබෙක් වුණත් රට අරගෙන යන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් නිර්මාණය කිරීම තමයි දියුණු රටක් බවට පත්වෙන්න පුළුවන් මෝලිකම සාධකයේ බවට පත්වෙලා තියෙන්නේ ඒ බව ජන සමාජයක් පවිිදිහට අපි තේරුම්ගත යුතුයි මොකද දශපාලකයාව පත්කරන්නේ අපි දේශාලක්‍යාව න්‍යාමණය කරන්න හැක්‍යාවවතේෙන්ය අපිට ඒ සඳහා ජනතාව මේ පිළිබඳව සවිඤ්ඥානිකවීම. ඉතාමත්ම වැදගත් සාධකයක් පවට පත්වෙනවා. මේ වගේ සමාජයේ තිබන දේවල් පිළිබඳව, පෙන්න පැත් න පන පැත් පිළිබද නිරතරෙන් විද නාලිකා තුින් ඔබත් එක්ක කතාරන්න විද ස දදානම න්න ති විදු සක්ස් රයි කල දුව එකතුවලාලන්න ඉදිදරේදිත් අපි මේ සමාජයතියන ලෝකහිීතියන විධ දේවල් පිළබඳව වි දපුර දේවල් පිළිබඳව ඔබත් එක් කතාා කරන්න සවූදානමිනෙන්නේ. අතර ගිහිල් ලයින්න අපේ ප්‍රාර්ථනය අපි මේ ජනතාව විදිහට සාමකාමී විරෝධතාවයක් සාමකාමී පණවිඩයක් මේ ආණ්ඩුවටවගේම වර්මමාන සියලු දේශපාලකැන් වෙත. ගෙනල්ලතියෙන් ඉතින් ඒ සාමකාමී අරගලය මේ අතිතේදී වගේ ප්‍රචන්්ඩකාරී මට්ටමට නොගෙහිල්ල සාමකාමි අරගලයක් දිරි සාමකාමී පණිවිඩයක් පවිදිහට ඒ ලබාදින පනිිවිඩේ තේරුම් අරගෙන රට ඉදිරිියයට ගෙනියන්න අපේ රට අපි බලාපොරොත්තු එන සෞභාගිමත් දේශේවට පත් කරන්නට අවශ්‍ය කරන කටයුතු සිදු කරන්න අවශ්‍ය පසුබිම සැකසේවා කියන පාර්ථනය තමයි ජනතාව විදිහට අපේ හදවත්තුල තියෙන්නේ එතින් අදරගෙල්ල එන්න චජෑවවාහ මෝට.